නීල බබළු බලන රසිකයන් වෙනුවෙන් වෙන්න වීඩියෝ එක. ඉතින් යාළුවනේ අමතක කරන්න එපා channel එකත් subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලත් එක්ක කතා කරන විශේෂ දෙයක් තමයි මේ දවස්වල අභිමන් අමායා කුරුළු පූජා. මේ ආදරය ගැන. ඉතින් එක කොල්ලා කෙල්ල තුන්දෙනයි. ඉතින් මේ තුන්දෙනාගෙන් කාට අභිමන් එක හම්බ වෙයිද කියන අදහස තමයි දැන් හැමෝගෙම හිතල තියෙන කුතුහලය. ඉතින් අභිමන් කියන්නේ එච්චරම දැන් හොඳ චරිතයක් නෙවෙයි කියලා තමයි මට නම් පේන්නේ. මොකද පණ ඇරලා පූජර ආදරය කරා. ඉතින් ටික ටික යනකොට ටික දවසක් යනකොට පූජකෙනෙක් කෙරෙහි තිබ්බ පැහැදීම නැති වෙලා ගියා. ඒ තමයි කුළු ආවට පස්සේ. පූජව පෙන්වන්න බැරුව ගියා. ඉතින් ඔන්න කුළුට ආදරය කරන්න පටන් ගත්තා. ඉතින් ටිකෙන් ටික කුළුට ඒ පණ දෙන්න වගේ ආදරය කරා. ඉතින් දැන් කුළුට තියෙන ගොඩාක් ප්‍රශ්න මැද කුළු ඉන්නේ. ඒ දෙක ප්‍රශ්නයක් ගැනවත් කුල්ලුගේ තවමත් අහන්නේවත් නැහැ. අභිමන්ට ඒ ගැන ගානක්වත් නැහැ. ඉතින් වෙනදට කුල්ලු උදේම කෝල් කරන එක නැත්නම් අභිමන් කෝල් කරනවා. දැන් ඒ කිසිවක් නැහැ. අභිමන්ට කෝල් කරන්නේ අමායා. ඉතින් ඉස්සරහදී අභිමන් අමායා කතා ආදර කතන්දරය අපිට බලන්න පුළුවන් වෙනවා. ඇත්තටම එක විදිහකට මේ කතාව බලනකොට අභිමන් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා ඇත්තටම හිතෙනවා. ඉතින් යාළුවනේ කතා බලන ඔයාලට මොකද හිතෙන්නේ? අභිමන් කාට අයිති වේද? පූජට? අමායට? කුල්ලුට? මම නම් හිතන්නේ අභිමන් වගේ කෙනෙක් නම් කුල්ලුට කිසිසේත් හරියන්නේ නැහැ කියලා. මොකද අභිමන් මහා මේ කතාව තුළ අභිමන් හරිම කැත හිතක් තියෙන මිනිහෙක්. ඉතින් මොකද ඇත්තම කියන්න ඕනේ අභිමන්ට මුලා මතකයි. අභිමන්ට හැම දෙයකටම කුල්ලු හිටියා. ඒ වගේම පූජා අතාරින්කො කුල්ලු කොච්චර අභිමන් ළඟේ හිටියද. ඒත් දැන් කුල්ලුට ප්‍රශ්න ඇති වෙලා තියෙන මොහොතේ අභිමන් කුල්ලු ගැන ඇහැක්වත් අරලා බලන්නේ. අපි බලමු ඉස්සරහදී කතාවේදී කොහොමද සිද්ධ වෙන්නේ. අනිවාර්යයෙන්ම අපිට කොහොමද බලන්න සිද්ධ වෙනවා අභිමන් අමායාගේ ප්‍රේම වෘත්තාන්තය. ගිහින් එන්න පරිස්සමට ඉන්න. සුබ දවසක්.